ගච්ඡන්තු දේවතා සදම්මං මුනිරාජස්ස සුනන්තෝ සගමොක්කදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නහි පාපං කතං කම්මං සච්චු කීරං මුච්ඡති දහන්තං බාලමන් වේති බස්මච්ඡන්නෝව පාපකෝති විමත්නේ ධම්මපද දේශනා මාලාවේ 57 වන දේශනාව බාල වර්ගයේ 12 වන දේශනාව නහි පාපං කතං කම්මං කරන ලද පාප කර්මය නහි සච්චු කීරංව මුච්චති දවන ලද කිරිමෙන් නොමිදේ. ඒ කියන්නේ දවන ලද කිරි එසෙනින් මිදෙන්නේ නැහැ. ඒ වගේ කරන ලද පාප කර්ම එවෙලම විපාක දෙන්නේ නැහැ. දහන්තං සමහර කර්ම විපාක දෙනවා. ගොඩක් කාලවලට සාමාන්‍ය පාප කර්ම කල් ගිහින් තමයි විපාක දෙන්නේ. දහන්තම් බාලමන් වේති බස්මච්ඡන්නෝ පාවකෝ. දැන් උපමා දෙකක් තියෙනවා. පළවෙනි උපමාව තමයි සච්චු කීරම් මුංචති න මුංචති. එළදෙනගෙන් දවාගත්තු කිරි එකෙනෙහිම මිදෙන්නේ නැහැ වගේ පව් කරපු ගමන් විපාක දෙන්නේ නැහැ. දෙවෙනි උපමාව තමයි බස්මච්ඡන්නෝව පාවකෝ. පාවකෝ කියන්නේ ගිනි. බස්ම කියන අලු. අලු වලින් වැහිච්ච ගිනි පුපුර වගේ අනේ වගේ උපමාවක්. දහන්තම් බාල මන් වේති බාලයව දවනවලු. ඒතර එකපාර විපාක දෙන්නේ අලු යට ගිනි වගේ හැංගිලා තිබිලා පසු කාලීනව වරින් වර විපාක දෙන්න පුළුවන්. ඉතින් මේ සඳහා හේතු වුණා ආයුෂ්මත් ලක්කන තෙරුන් වහන්සේත් ආයුෂ්මත් මොග්ගල්ලාන තෙරුන් වහන්සේත් රජගහ නුවර විච්චකූට පරවය ඉඳගෙන පිණ්ඩපාතය වඩින්න පහළට බහිනෝ. ඒ පහළට බහින වෙලාවේ මුගලන් ස්වාමීන් වහන්සේ අභි කියන ප්‍රේතයා දැකලා සිනහ පහළ කළා. උනා සාමාන්‍ය සිනහාවක් රහතන් වහන්සේ කෙනෙක්ගේ සිනහව තියෙනවා. අන්න එවැනි සිනහාවක් පහළ කළා. ක්‍රියාසිතා ලක්ෂණ තෙරුන් වහන්සේ ලක්කන තෙරුන් වහන්සේත් මේක දැකලා කුමක් නිසා සිනාසෙන්නේ දැයි ඇසුවා. මේයට පිළිතුරු දීමට කාලය නොවේයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී අසන්නයි කියලා මොගලන් තෙරුන් වහන්සේ වදාලා එදෙනා වහන්සේ පිණිසිඟා ගිහි රජගහ නුවර අවසන් වෙලා භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස්සුන් මෙන්න මේ දෙපළම දෙනම්මම ඉන්න වෙලාවේ ලක්කන තෙරුන් වහන්සේ අහනවා මොගලන් ස්වාමීන් වහන්සේගෙන් තෙරුන් වහන්සේ ඔබ වහන්සේ ගිජකුළුපව්වෙන් බහිද්දි සිනාසුනේ ඇයි කියලා. ඉතින් එහෙම මම මේ වෙලාවේ අහපු වෙලාවේ ඔබ වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේදී අසන්නේ කොන්න දැන් මම අහන දැන් භාග්‍යතුන් වහන්සේ වැඩි ඉන්නෝ. ඉතින් ඒ වෙලේ ඇහුවා ඇවැත්නි මම එහිදී අභිප්‍රේතයක දුටු වෙමි. අභිප්‍රේතනේ අහිප්‍රේතයක. මෙහි අහිප්‍රේතයක කියලා නෝ. අහිප්‍රේතයක දුටු වෙමි. මේ කියන්නේ සර්ප ප්‍රේතයක. ඒ දුරු සැටියේ මට සිනා ගියේය. මෙන්න ප්‍රේතයාගේ හැටි බලා ගන්නට. ඔහුගේ ඔළුව මිනිහෙකුගේ ඔළුවක් වගේ. කඳ සර්පයෙක්ගේ වගේ. මෙහි ප්‍රේතයා යොදුන් වලින් 25ක් දිගයි.
ඔළුවෙන් නගෙන ගිනි දැල්ල නගුට තෙක් දවාගෙන යනවා. නැට්ටෙන් නගෙන ගිනි දැල්ල ඔළුව තෙක් දවාගෙන යනවා. මැදින් නගෙන ගිනි දැල්ලෙන් දෙපැත්ත දවාගෙන යනවා. දෑලෙන් නගෙන ගිනි දැල්ල මැදට එකතු වෙලා එනවා. ප්‍රේතයන් දෙදෙනෙක්ගේම කඳ 25 සෙදුන් පමණයි. අනි ප්‍රේතයාගේ තුන් ගව් පමණය. මේ හයි ප්‍රේතයාගේ හා කාක ප්‍රේතයාගේ කඳ 25 සෙදුනයි මුගලන් තෙරුන්නාස වදාළ. සාමාන්‍ය ප්‍රේතයෝ යොදුන් තුනයි කියනවා. මේ දෙන්නේ දැකලා තියෙනවා. කාක ප්‍රේතයයි අහි ප්‍රේතයයි දෙන්නම යොදුන් 25 ගාණ දිගයි. සාමාන්‍යයෙන් හිතා ගන්න බැරි තරම් දිගක් තියෙනවා. ඉතින් උන්වහන්සේ ඊරිදි බලෙන් තමයි දුටුවේ. දිවස් නොවනින් තමයි දුටුවේ. ඉතින් ලක්කන සංයුත්තයක් සංයුත්තනිකය තියෙන මේ සියලුම විස්තර ලක්කන සංයුත්තේ සඳහන් වෙන අතර පරාජිකා පාලි කොටසෙත් සඳහන් වෙනවා. ඊරිදිය සම්බන්ධ වේ. උන්වහන්සේම ගිජුකුළු පව මුදුනේ පැසෙන කාක ප්‍රේතයා දැක ඔහු කර කර්මයේ විමසන්නේ. දැන් මුගලන් සානස ප්‍රේතයාගේ මහලා තියෙනවා. උඹ මොකද්ද කරේ කර්මය? ප්‍රේතෙක් වෙන්න යන්නේ පිං කළා පවක් කරලා තියෙනවා. කාගේ දිවම පස්ය දුන් දෙකේ කාක ප්‍රේතයාගේ කාක කියන්නේ කාක්ෙක් වගේ කාක ප්‍රේතයාගේ දිවම දිගයි යදුන් පහක්. යදුන කියන එක සරලව හිතුවොත් අපිට සංඛ්‍යාත්මක හිතා ගන්න පුළුවන් පුරාණ සතපුම් වලින් 16ක් කියලා. එතකොට කිලෝමීටර 16ක් කියලා හිතන්නකෝ තේරෙන්නේ නැත්තම්. ඒ වගේව පහක්. මෙව සැක කරන්න එපා. වාග්ය තුනන්සෙත් ඒක දේශනා කරලා නැතු ඉඳලා තියෙන සැක කරයි කියලා. ඒ අපිට පේන්නේ නැහැනේ. අපි ඉතින් අහ ඉච්චර දෙන්න පුළුවන්ද? එහෙම කියලා හිතෙන්න පුළුවන්. අපිට නොපෙනෙන හැමදේම අපි අවිශ්වාස කරනවානේ. නමුත් ඉතින් මේක අභිඥා උපදව ගත්ත ඕනගෙන කොට බලන්න පුළුවන්. නැත්නම් අභිඥා උපදවන අමාරු නම් කරන්න තියෙන්නේ දේශනාවේ තියෙන එක සාදු කියලා පිළිගෙන ඉන්න එකයි. දිව යදුන් පහයි ඔළුව මහතයි යදුන් නමයක්. කඳේ දිග යදුන් 25යි. දිව යදුන් පහයි ඔළුව යදුන් නමයයි කඳ යදුන් 25යි. කෙමදු පවුකම් කොට මෙතරම් බිහිසුණු තත්ත්වයකටපත් වුණා දුකකටපත් වුණාද කියලා ඇහුවා. එවිට කාක ප්‍රේතයා කියලා තියෙනවා මම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ සංඝයාට සදහැවතුන් විසින් දෙන බතින් බත් කටක් කෑවලු. නැවත ස්වාමී කසුප් බුදුරජාණන් වහන්සේ දවස බොහෝ ගණනක් භික්ෂුන් වහන්සේලා ගමකට පිඬුසිඟා ගියා. එහිදී ගම්වැසියෝ උන්වහන්සේලා දැක සතුටුව අසුන්හලෙහි පා සෝදා වඩා හිඳුවා. අසුන්හල කියන්නේ දානශාලාවට. ගම් මැද ඉස්සර තිබිලා තියෙනවා දානෙ බෙදන තැන. පින්ඩපාත ශාලාව කියලා කියනකට. ගල් දුවාරන්නේ තියෙනවා. ආරන්නේ ටිකක් දුරින් තමයි මේක පිහිටලා තියෙන්නේ වෙනම. එතෙන්ට පින්ඩපාත වැඩියාම ගිහින් වාඩි වුණාම මිනිස්සු දාන ගෙනලා බෙදනවා. ඒ වගේ තමයි තිබුණේ. එතකොට පාදෝවණය කළ වඩා හිඳුවල පාත්‍ර අරංගිල ඇතුළට දානෙ බෙදන් එනවා. එහෙමයි කරන්නේ. දාන පිළිගන්නවා. කැඳ මුලින්ම කැඳ පිළිගන්නවා. පින්ඩපාතේ ලංවන තුරු උදේ වැඩියොත් උදේ 8ට 9ට වැඩියොත් කැඳ පිළිගන්නවා. නැත්නම් පාන්දර 6 4ට වැඩියත් එහෙමයි. කැඳ පිළිගන්නවා. උදේම වැඩියොත් කැඳ පිළිගන්නවා. මේ අතීතයේ වෙච්ච විස්තරයක්. උදේ දාන වළඳීමක් තිබිලා නැහැ කාලේ කැඳ වළඳනවා. ඉතින් ඊට පස්සේ පින්ඩපාතේ ලැබෙන ලංවන තුරු බණ අසමින් ඉන්න එක සයනසිකනේ බණ කියනවා දායකයන්. ඒ බණ අවසන් වී ඔහු ස්වාමින්වහන්සේලගේ පාත්‍රගෙන ගෙවල් වලට ගොස්. නේදන් ටික වෙනස්. පාත්‍රයන් ගෙදරට යනවා තම තමන්. ගිහිල්ලා ගෙදර තියෙන ආහාර උසස් රසයෙන් යුත් ආහාරයෙන් පාත්‍ර පුරවාගෙන ඇවිල්ලා ඔව් පිළිගන්නවනේ. එහෙම පිළිගන්න ගේනකොට පිළිගන්වන්න ගේනකොට මම කපුටෙක් කියලා හිටියලු එතන. මේ කපුටු ප්‍රේතය කියනවා විස්තරේ. අසුන්හලේ වහල උඩ හැංගිලා ඉඳලා වටපිට බලා එක මිනිස්සෙක් ගෙනව පාත්‍රයකින් කටපුරා බත් කටවල් තුනක් තුන් පාරක් අරගෙන
දෙකන දැන් හොටේ ඇතුළට අර බත් ටික දාගෙන බත් කටවල් තුනක් පැහැරගෙන කෑවේ මී. ඒ ආහාර පාත්‍රවලට බෙදුව පමණමුත් සංඝයාර නොපිළිගැන්වූ බැවින් සංඝසතු වූයේ නොවේ. කියන්නේ මිනිස්සු ගෙනල්ල පූජ කරේ නැහැ තාම. අතින් අරන්ගෙන හැබැයි එන්නේ පූජ කරන්න. සංඝසතු වෙලා නැහැ ලොකු තාම. නියම කොට වෙන වෙනම දුන්නේද නැත. වළඳා ඉතර වූයේද නොවේ. මා කෑවේ පාත්‍රවලට බෙදුවා වූද ගෙවල් වලින් ගෙන ආ මිනිස්සුන්ටවත් කන්න පුළුවන් කෑම ටික. උදේ සංඝයාට කියා ගෙනාව පමණකි. සංඝයාට අයත් ගමක් බිමක් ගහක් කොළක් මා ගත්තේ නැත. මේ පව මේ කරව පොඩි වැඩේට මෙච්චර දෙයක් උණයි කියලා මේ කියන්නේ පාපේ දරුණුකම කියන්නේ. මේ සංඝයාගේ ගස් කොළන් කඩාගෙන ගෙඩි කඩන් කාලා ඉඩම් අයිති කරන්නේ නෙවෙයි. අර පූජ කරන්න සංඝසතු තමයි ඉතින්. සංඝසතු කරලානේ ගේන්නේ. ඉතින් ඒක සංඝයාට දෙන්න ගෙනාවු අර බත් කටවල් තුනක් කාලයි මට මේක උනේ කිව්වා. යටත් පිරිසෙන් සංඝසතු තනපතක් පොල් ඉරට්ටක් පමණක්වත් මං ගත්තේ නැහැ. වළඳායි తిරවන බතින් කටවල් තුනක් ගත්තොනේ. ඒ කියන්නේ වළඳන්නගෙන ආපු බත් වලින් කටවල් තුනක් කෑවා. හොරාට කෑවේ. කාක් වෙවිල්ල දැන් කාගේ කෑවිල පාත්‍රයට වහලා කාලා තියෙනවා. ඉතින් කාශ්‍යප බුදුසසුනේ කරු මේ පවි මේ කාක්ක මැරලා ගිහිල්ලා අවේචි මහණිදේ ඉපදිලා තියෙනවා. මේ ගෞතම සසුන දක්වා අන්තකල්ප එකයිනේ. ඒ අන්තකල්පේ පුරාම පිච්චිලා තියෙනවා. එහි ආයුෂ ඉවරලා කර්මය තවත් තියෙන නිසා මේ ගිජුකුළු පව්වේ කාක ප්‍රේත විපද දුක් විඳිමි කියලා විස්තර කරලා කියලා තියෙනවා. මේක වර්ණම මතක තියාගන්න කාක ප්‍රේත වස්තු. දැන් මොකද්ද කර්මය? මිනිස්සෙක් කියලා නෙවෙයි කරලා තියෙන්නේ. කාකෙක්? තේරුණාද මේ කියපු සිංහල? නැතයි කියනවා. කාකෙක් කියලා ඉපදුනා. මේ කාකා අර සයන්නාසලට මේ පූජ කරන්න මිනිස්සු ගෙදරින් බෙදන් යන පාත්‍රේ අතට දුන්නේ නැතා. පූජ කරන්න ඒ කියන්නේ මුලින්ම බෙදපු ටික. ඉඳුල් කරලා නැති එක. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒතර සංඝයාට දෙන්න හදන දාන වලින් ඒ කියන්නේ ලුණුවත් බලන්න බයි සමහර අම්ම. ලුණු විල් බැලුවට කමන්නේ. හැබැයි මේක කණ්ඩ පෙරේද චේතනාවෙන් කන්න හොඳ නැහැ. කැවිලි පළතුරු ඔය මොනවා හරි. දෙන්න තියෙන සංඝයාරණ එක සංසතු වෙනවා. 아무තින් වචනෙන් කියන්න ඕනේ. මම මෙතන එයා එකයි අර වැඩිපුරත් කිව්වා මම ඉඩම් කඩම් මොනවත් තරම් නේ මම මෙච්චර කල් දුක් විඳින්නේ මොනව කාලද? බත් කටවල් තුනක් දීපු දෙයක් කාලා නෙවෙයි හොරාට කාලා. ඒ හොරා කන්නේ රිලව් පැනලනේ. ආ දැන් බලා රිලවුන්ට කියලා දෙන්න ඕන කාක පෙරේතයෙක් කියලා දිනවා ඉස්සර. තොපි දැන් අර දාහනේ අතරින් ගේනවනේ. එහෙම කරලා කරපුවා සමයේ දිනනවා. දාහනේ වාජනේ අරන් දුවනවා. ඇඟට පායනවා. පළතුරු ගෙඩි අරන් කනවා. කිසෙල් කනවා. මගදිම කනවා. දැන් අපිට තේරෙනවා දැන් මොකද්ද වෙන්නේ මෙයාට. මේ කතාවත් එක තේරෙනවා. අවීචි මහණිදේ යන්න වේද දන්නේ නැහැ. දන්නේ නැහැ. කියන්න බෑ. අර එවැනි කර්මයක් තමයි රිලවුත් කරන්නේ. සංඝයාට දෙන්න බුද්ධ පූජා තියන්න ඔක්කොටම කලින් මුන් කනවා. ඉතුරු කරන්නේ නැහැ කනවා. ඉතින් අර එහෙම සිද්ධි වෙනවා. ඒකට කියන සංසුද්ධේ මේ හොරා කෑම කියලා කියන මේකට කාක්කෙක් වෙලා කරපු නිසා මෙයා කාක්කෙක් වගේ ඉපදුනා. විස්තරය මතකනේ. කාක්කගේ දිව කොච්චර දිගයිද? යොදුම් පහයි. කර්මයේ ලොකු කම තමයි හිතන්නේ වෙන මොකුත් නැහැ. දිව ඉච්චර දිගයි. ඔළුව යොදුම් 9යි. පරග පහයි මේක නා යොදුම් 9යි. ඇඟ යොදුම් 25යි. ඇයි මෙච්චර ලොකු වෙන්නේ? පව වැඩි නම් ඇඟ ලොකු වෙනවා. මොකද පිච්චෙන්නේ ඇඟ නිසා. ඒතර ගොඩක් ලොකු ඇඟක් පිච්චෙනවටද දුක පොඩි එකක්ද? තේරෙන එක කියව. ගොඩක් ලොකු එකක් පිච්චෙද්දි ගොඩ දුක වැඩි. අරක උස්සන් ඉන්නත් ඕන, දරන් ඉන්නත් ඕන, දැවෙන ප්‍රමා පරිමාවත් වැඩි. ඒ නිරසත්ව නිරේපදෙන යොදුන් 3යි 4යි සමහරට සමහර අය. ගව් දෙගව් වෙනවා සමහරු. මෙතන යොදුන් වලින් කිව්වේ යොදුන් 25ක් දිගයි. තියාර බත් කටවල් තුනක් කෑමේ පාපයෙන් සංසතු දෙය කෑවා කියන අදහසින් අවීචි මහණිරේ අන්තක්කල්ප එක, ඒ කියන්නේ බුද්ධාන්තරයක්. කාශ්‍යප බුදුරජාණන්සේ පිරිනාම් පාලා අපේ ගෞතම භාග්‍යවතුන් වහන්සේ පහළ වෙන්න තුරු එයා හිටියා. ඊට චුත වෙලා ඇවිල්ලා තමා විජකුළුපව්වේ කාක ප්‍රේතයා උනේ.
ඒදී මුගලන් සයන්නාසය වදාළ මම අහිප්‍රේතයකු දැක සිනාසීමක් බුදුරයන් වහන්සේ මහණෙනි. මුගලන් කී කතා ඇත්තයි. මමත් බුදු වූ දාම දුටුවෙමි. එහෙත් මම මාගේ කීම නොඅදහන්නෝ නම් ඔවුන්ට අහිත පිණිස වන්නේ යයි හිතලා ඔබ කෙරේ අනුකම්පාවෙන් දේශනාගෙන කියන සාක්ෂියක් නැති නිසා බුදු වෙච්ච ගම වදාලේ නෑ කියන දැක්කා. දැක්කට උන්නස දේශනා කරේ නෑ. සාක්ෂි දෙනවා දැන් කවුද? මුගලන් මහරහතන් වහන්සේ. උන්නස එරදි ආග්‍රහ නිසා උන්නසට පේනවා මේක. ඒ නිසා දෙන්නේ දැන් දැකලානේ. භාග්‍යතුන් වහන්සේ දුටුවා. මුගලන් සානස්සේ දැන් දැකලා තියෙනවා. ඒ නිසා අන්න දැන් කියන්න පුළුවන්. කලින් කිව්වන ඔය ඔක වෙන්න බෑ කියලා කිව්වොත් පිළිගත්තේ නැති වුණොත් බොහෝ අහිත පිණිස ඒක හේතු වෙනවා. මොකද බුදු කෙනෙක්ගේ වචනය පිළි නොගැනීම. දැන් අපි උනා දැන් උනා සැක කරොත් අපිට ඒක පවක් වෙනවා. හේතුව භාග්‍යතුන් වහන්සේ වදාළදී සැක කිරීම. අපිට ශ්‍රද්ධාව තියෙනවනේ මේ බණ අහන අයට ශ්‍රද්ධාව තියෙන්න ඕන. ඉතින් නැත්තම් තේරුමක් නැහැ. නිකම් පව පුරව ගන්න වෙනවනේ මේ වහලා. එන අදහ ගන්න වෙලා තියෙනවා. වෙන ඉස්සරහටත් වෙන්න පුළුවන් මේ වගේ ඒවා. අපි දන්නේ නැහැ, දැකලා නැහැ. ඒක අපේ වරද, අපි නොදකීම. ඉතින් උතුමන් වහන්සේලාට ඉරිදි බල තිබුණු නිසා මෙවැනි දේ දැකලා තියෙනවා කියලා තියෙනවා. රැස්වීම භික්ෂුන් වහන්සේලා දැන් කාක ප්‍රේත වස්තුව වදාළනේ මුගලන් සයන්නාසේ. අහි ප්‍රේත වස්තුව වදාළේ නැහැ. ඉතින් අහි ප්‍රේතය සර්ප ප්‍රේතය කරපු පව අපි දන්නේ නැහැ. අපිට වදාරන මැනව කියලා ඉල්ලා සිටියා. අනේ කතාව භාග්‍යතුන් වහන්සේ වදාළා. මහණනි, යටගිය දවස බරණැස් නුවර වැසියෝ ඒ නුවර ගොදුරුගම් කොට තබා ගම් ඉවුරක පසේ බුදුරජාණන් වහන්සේ නමකට කුටියක් සාදවා දීලා වැඩ වාසය කෙරෙව්වා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අර ගංගායිනේ කුටිය වැඩ ඉන්න ගමන් ගමට පිණ්ඩපාතේ වඩිනවා. ඒ නුවර වැසියොත් උදේ හවස මල් සුවඳ මල් අරගෙන පසේ බුදුරජුන් පුදන්නට ඒ විහාරයට කුටියට යනවා. ඒ නුවරමින්න මිනිහෙක් ඒ අසලම කුඹුරක් කළා. ඒ කියන්නේ කුටිය යන පාරේ තමයි කුඹුර තියෙන්නේ. කුඹුර මැදින් තමයි මිනිස්සු පන්සල් යන්නේ. ගොවියා කුඹුරුඩින් නොයව් ගියාය. ඔය එසේම ගිය. ඒ කියන්නේ යන්න එපා. මේ මොකද හේතුව? අර අපි දන්නවා නියර මැදි යනකොට අර පැසුණු ගොයන් කරා නැත්නම් වී කරල් වලින් වී යට කඩන් කැඩෙනවා සමහර විට ඇඟේ ඇපිලා. ඒ වගේ අර පොඩි පොඩි දේවල් තමයි, ලොකු දේවල් නෙවෙයි ඉතින්. නමුත් බලන්න මිනිස්සු මේ මසුරු ගම නිසා කොච්චර පව් කර ගන්නවද? එහෙම මෝඩ මිනිස්සු අදත් ඉන්නවා. කුමරෝඩි නොයව් කියලා දැන් කිව්වට අර මිනිස්සු වෙන්නේ නැහැ. ඒ මිනිස්සු යන විදිහම ගියා. මොකද ළඟපාර තියෙන නියර මැදි ඒක නිසා. ඉතින් එකල ඔහු පසේ බුදුරජුන්ගේ පන්සල මෙහි නොවේ නම් මේ කරදරේ නෑනේ. කියන්නේ එයාගේ වී කරල් වලට හානි වෙන්නේ නෑනේ ආ පසේ බුදුන් නැත්තම් කියලා. කුඹර බේරා ගැනීම අදහසින් කුඹර ගුවට අර ඉතින් නියර දිගේ තියෙන වී කරල් ටික බේර ගන්න. මෙයා මේක කරලා දෙයි. ඉතින් පසේ බුදුන් නැත්තම් ප්‍රශ්නයක් නෑ නේද කියලා ඒ පසේ බුදුරයන් වහන්සේ පිණ්ඩපාතේ වැඩපු වෙලා බලලා කුටිය කඩලා බිඳලා විනාශ කරා. ඒ කියන්නේ විනාශ කරා කියන්නේ ගිනි තිව්ව බඩු මුට්ටු පොඩි කරලා. දැන් මෙයා මේ පව කරේ මොනව රැක ගන්නද? අනේ අර වී කරා ටික රැක ගන්න. ඒ කියන්නේ මනුස්සයාට මොලේ නැති වුණා, නුවණ අඩු වුණා, ඒ කියන්නේ බාල වුණා, අන්ධ බාල වුණා, මොනව නොකරයිද? අනේ අච්චර පින් කරගන්න තිබිච්ච වෙලාවේ නේ තමන් ළඟමයි නිතර ගිහින් වඳින්න පුළුවන් මනුස්සෙක්. ගියේ නැහැ. මේ පසේ බුදුන් ඉන්න නිසා තමයි මගේ කුඹර මැදි මිනිස්සු යන්නේ. ඒ මිනිස්සු යන නිසා තමයි වී කරල් වැටෙනවා. ඉතින් මේ වී කරල් ටික නිසා මේ මනුස්සයා අනේ කුටියේ බඩුත් කුඩු කරලා පන්සලට, ඉතින් කුටියට ගිනි තිව්වා. ඉතින් පසේ උදරයම ආදි වඩනකොට ගිනි ඇවිලිලානේ උන්වහන්සේ. ඉතින් වැඩි පාඩුවේ වෙන තැනකට. ඒක උන්වහන්සේට පාඩුවක් නෙවෙයි. නමුත් අර මනුස්සයාට විශාල පාපයක්. නුවර වැසියෝ දැන් දායකයෝ ටිකේ දායක සභාව යන පන්සලට ගියාම ගිනි තියලා. පසේ බුදුන් වහන්සේත් නෑ කොහෙවත්. ගොවියත් එයාලත් කියලා කිව්වා මම තමයි පන්සල ගිනි තිබ්බ කියලා. ඉතින් අර තමන්ගේ පණ්ඩිතකම් පෙන්වන්න කිව්වා. මමයි කරේ චණ්ඩිකමට කිව්වා. ඒකට තරහගේ මිනිස්සු ඕ කාල්ල පියයි කහපියව කියලා අල්ලගෙන හොදටම ගැව්වා. මෝනිසා අපිට පසේ බුදුරජාණන් වහන්සේ නැති වුණාය කියලා පොළු වලින් පාර දී උනා එතනම මැරුණා.
ගුටි කාලම් මැරුණ. බලන්න එතකොට පාපය ටිකක් කල් යනවා කියලා තමයි දේශනා තියෙන්නේ. නමුත් මෙයාට එවෙලෙම ලැබුණා විපාකේ. ඔබ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට කරන අනර්ථ එවෙලෙම විපාක දෙනවා. ඒ ජීවිතෙම කොයි මොහොතෙම වෙන්නත් පුළුවන්. උප්පලවන්නා තිරණි කතාව අපි අහුව මතකයි. ඒ පොළොව හිට ගන්නකොටම අපායට අදන් ගියා. චින්චිමානවිකාවගේ කතාවෙත් අපි දන්නවා ඒ විසීම අදන් ගියා. ඒ වගේ මෙතනත් ගිනි තියලා අවසන් වෙනකොට ගුටි කාලා මැරුණා. එයාගේ පවම බලවත් වුණා. එයාත් අවීචී ඉපදිලා මහ පොළොවේ පස් යොදුනක් උස වෙනතුරු වැඩෙන තුරු කියන්නේ පොළොව වැඩෙනවනින්නේ මේ සත්වයන්ගේ ඇට සැකිලි වලින් ගස් කොළන් වල ඔය කොටස් ආදීෙන් පොළොව වැඩෙන සාමාන්‍යයෙන් අවුරුදු ගාන ලක්ෂ ගානකට එහෙම තමයි තියෙන්නේ. අඟල් ගණනින් තමයි වැඩෙනවා කියන්නේ. ඒ එහෙම අඟල් ගණනින් වැඩිලා අපි දැන් ලක්ෂයකට අඟලක් කියන්නකො. එතකොට එහෙම වැඩෙනවා අඟල ගියේ අඟල් අඟල වැඩිලා යොදුනා. ගන්න කොච්චර කාලද අන්තක්කල්පයකට ආසන්න වෙන්නේ. නැත්නම් අන්තක්කල්පයක් වෙන්න පුළුවන්. අවීචී තමයි යත් පැසුනේ. ඉතුරු කර්ම තව තිබුණු නිසා යත් ගිජුගුළු පව්වේ අහි ප්‍රේතයව ඉපදුනා. ඒදී බුදුරජාණන් වහන්සේ මෙසේ වූ කල පෙර කම් බවසා මානනි පව්කම් නම් කිරිවැණිය. දොවන කිරියේ දොවාගත් ගමන්ම මිදෙන්නේ නැහැ වගේ. කිරි මොදවන ක්‍රම තියෙනවා. ඒවට දාන්න ඕන පරණ කිරි. මොහොන් කිරි කියලා මම දැන් කියන්නේ ඒවට. දී බඳුන් ඇඹුල් තියෙන රසති බඳුනකට දැම්මොත් තමයි අර මිශ්‍ර කරලා දාන්න ඕන පරණ කිරිත් එක්ක. එහෙම වක්කලාට පස්සේ මිශ්‍ර කරලා ඒකේ තියෙන ඒ රසායනික ද්‍රව්‍ය බැක්ටීරියා වලින් අර කිරි මිදෙනවා. එහෙම අපි දන්නේ. කොහොම හරි ඉතින් දෝවපු ගම මිදෙන්නේ නැහැ. ඒවා රත් කරලා ඒ ක්‍රමවේදයක් තියෙන කිරි මුදවන ඒ හට්ටි වලට අර පරණ කිරි කොටසකුත් එක්ක මිශ්‍ර කිරීමෙන් කිරි මුදවනවා කියලා මට පොඩි මතකයක් තියෙනවා. හරියට දන්නේ නැහැ. කිරි මුදවන කෙනෙක්ගෙන් හම්බුච්ච දවසක අහගන්න ඕන කොහොමද මුදවන්නේ කියලා. හැබැයි නිකන් එකපාර මිදෙන්නේ නැති බවයි මේ උපමාව. එයින් කියන්නේ කරපු ගමන් නොලැබුණත් ටිකක් කල් ගිහිල්ලා අර අලු යට තියෙන ගිනි වගේ පස්සේ තමයි දවන්නේ. එකපාර පුච්චන්නේ නැහැ. පස්සේ පිච්චෙන්නේ. අලු තියෙනකම් පිච්චෙන්නේ නැහැ නේ. අලු අයින් වුණ ගමන් පිච්චෙනවා. ඉතින් ඒ විදිහට ගලපල භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව වදාලා. ඉතින් අපට ඉතාම පැහැදිලි දේශනාවක්. කිසිම සැකයක් නැහැ මේ ගැන. ඉතින් මේ ගාථාව අවසානයේ රැස්ස සිටි විරිස බොහෝ දෙනා සෝවාන් ඵලයට පත් වුණා. දෙන්නෙක්ගේ විපතද පැහැදිලි. දැන් කාක් එක්කලා කිසිත් නොදන්න සතෙක්. නමුත් ඒ සතා විසින් ස්වාමීන් වහන්සේලාට පූජ කරන්න ගෙනාපු පාත්‍රේ දානෙවලින් අටවල් තුනක් කාලා ඒ පවින් එයා මෙරළ ගිහිල්ලා අවීචි මහණිරේ ඉපදිලා කොච්චර කල් හිටියාද? අන්තක් කල්පයක්. ඒ කියන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා ගෞතම බුදුරජාණන් වහන්සේ ඉපදෙන තුරු. ඒ කාලට අපි කියන අන්තක් කල්ප එකක්. අත අසංකේ ආයුෂය අවුරුදු 100ක ගානේ අඩු වෙලා 10ට එන කාලෙට කියනවා අන්තක්කල්ප එකයි. ඔය වගේ කියනවා. ගොඩක් ලොකු කාලයක්. දැන් මේක අහලා අපි සතිපට්ඨානෙට එන්න ඕන. සිහියෙන් ඉන්න ඕන. ඒ කියන්නේ අපිට පවක් සිද්ධ වෙන්නේ නැහැ සිහියෙන් හිටියොත්. සනසත් දේවල් කන්නේ නැහැනේ. දැන් සිහියෙන් හිටියනම් කාක්කට සිය තිබුණේ නැහැ. කාක කොහොම පෙරේතයිනේ. ඌ බලන් ඉන්නේ කොහොම හරි කොයි වෙලාවකද කාගේ හරි කෑමක් කන්නේ කියලා. ඒකයි වෙලා තියෙන්නේ. දැන් සංසතු නිසා පාපෙ වැඩි. දයාම කියනවනේ මේක මේ මම ඉඩමක් ගත්තෙත් නැහැ. ගස් කොළන් කඩන් කෑවෙත් නැහැ. පොඩිපත් කටවල් තුනක් කෑව ඒකෙන් වෙච්ච දෙයක්. ආයි කියනවා දිව යොදුන් කියන් පහයි. මතක නැහැ. පොඩ්ඩක් මතක තියාගන්න. කාටද කියලා දෙන්න පුළුවන්. ඔළුව යොදුන් 9යි. කඳ යොදුන් 25යි. සර්පයාගේ ඔළුව මිනිස් ඔළුවක්. කඳ දිගයි යොදුන් 25. එයාගේ ඔළුවෙන් නැගෙන ගිනිදැල් ගිහින් නතර වෙන්නේ නැට්ටෙන්. නැට්ටෙන් එන ගිනිදැල් යනවා ඔළුවට. මැදින් නැගෙන ගිනිදැල් දෙපැත්තට යනවා. ඔන්න ඒ වගේ කාරණා තියෙනවා. ඒවා අපි දැනගත්තම හරි ඒවට ගොඩාක් බය වෙන්නත් එපා. බය වුණාම සිත පිහිටන්නේ නැහැ නේ සමාධිය. දැනගන්න. මේව දෙය වෙලා තියෙන වෙලා ඉවරයි. දැන් ඒක සමාඩේ දෙන්න තාම ඇති එතන.
තම අවුරුදු 1500 ගණන් ගිහ ලොකු කාලයක් නෙවෙයිනේ. ගිජු කුළු පව්ව අසල එයාලා ඉන්නවා. දැන් පේන්නේ නැත්තේ ඇයි අපිට? දන්නේ නැද්ද හේතුව? අපේ හිත දියුණු මදි නිසා. හිත විතරක් දියුණු ළමදි අභිඥා බල කියලා තියෙන වෙනම පහක්. ඒ පහ උපදවන්න සමත භාවනාව අග්‍ර කොට වඩලා ධානා වඩලා කසින භාවනා 10ක් වෙනව තින ඒ 10 වඩලා වශී කරගෙන තමයි ඔය එරිදි බල ලබන්න ඕනේ. අනේ එරිදි බල ලැබපු අයට පේනවා ඊට පුළුවන්. ඒක නිසා මේ අපිට දකින් නැති නිසා අවිශ්වාස කරන්න පුළුවන් මේවා. පුළුවන්ද? උත්තර දෙන්න බය වෙන්න එපා. ඔය පේන්නේ නැති ගොඩක් ජාති තියෙනවා නේද? මේ ලෝකෙ විශ්වේ අපි ඒ වුණාට පිළිගන්නවා. මොනවද පිළිගන්නේ? උදෑස නිරේලියට ගියාම විටමින් D ලැබෙනවා කියලා කවුද කියන්නේ? වෛද්‍යවරු කියනවා. අපිට පේනවද? අපි දොස්තර මහත්තයා විශ්වාස කරලා අපි හිතන අපිට විටමින් D ලැබෙනවා යහමි අපි උදේ යව්වේ ඇවිදිනවා නැද්ද? ඇවිදින්න ඕනේ. එතකොට තමයි ඇඟට පණේ විටමින් D ලැබෙනවා. අර මාළු වල ප්‍රෝටීන් තියෙනවා කියලා කියනවා. අපි දැක්කද? මම මේ අදහන් නැති අයට මේ කියන්නේ කියලා දෙන්නවා. කැප්ටි අදහනවා මට ගැටලුවක් නැහැ. සමහර මේ බනහන කට්ටි ඉන්න පුළුවන් දුර බැහැර. සමහර තර්ක කරන අය ඉන්න පුළුවන්. කොහොම යදිව්වේ ඒක? එහෙම වෙනවයි කියලා. විශ්වාසෙනේ. ප්‍රෝටීන් තියෙනවා කියලා අදහගෙන අපි කනවා. ඒ වගේ කිරිවල කැල්සියම් තියෙනවා. අව බැලුවද? කියනකොටම කනවානේ. චීස් කනවා, බටර් කනවා, මොකෝ ඇඟට හොඳයි කියලා. ඔය වගේ තමයි හැමදේම. ඒතර පේන්නේ නැtei කියලා අපි විශ්වාස නොකර ඉන්නේ. අපි ඒවා විශ්වාස කරනවා. ඒ වගේ භාග්‍යතුන් වහන්සේ හරි රහතන් වහන්සේ කෙනෙක් වදාලා දෙයක් තියෙනවා නම් සදහැවතුන් ශ්‍රද්ධාවෙන් තමයි මේ තර්ක කරලා අදහන්න බෑ මේක. මොකද හේතුව? තර්ක කරන්න පේන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ නැති නිසා නැහැ කියන්න බෑ. ඒ අරවත් එහෙම අපිට පේන්නේ නැහැ. හැබැයි තියෙනවා. විටමින් තියෙනවා, ප්‍රෝටීන් තියෙනවා, නැත්නම් නැති වෙනවා. පරිස්සම කරොත් හොයන්න පුළුවන් තියෙන බව. ඒ වගේ මේ ගිජුගුළු පව්ව බලන්න, ගිජුගුළු පව්ව නම් පේනවා. මහා මේරු පර්වතයේ දැකලා තියෙද කවුරු හරි මෙතන ඉන්නේ නැහැ නේ? අපි ප්ලේන් වලත් ගිහින්ද නේ කවදාද දැකලා නැහැ. උඩින්ම ගිහින් දිනවා. දැන් මෙතනත් තියෙන ප්ලේන් වල ගිහපු කට්ටිය තව ඉන්නවනේ. කවදා හරි දැකලා තියෙද ලොකු පර්වතයක් මේ කොටු හැඩ එකක්? යන් කුළුණක් වගේ එකක් දැකලා තියෙද? නැහැ. ඇයි ඒ? ඒ මහා මේරු පර්වතයේ දිව්‍යමයයි. ඒක පේනවනේ නම් අපිට පේන්න ඕනේ ඇත්තටම. කොහෙද 84000ක් උසයි. ඇයි මේක නොපෙනෙන්නේ කියලා හිතන්න බලන්න. මොකද මේ දිව්‍ය ලෝක දෙකක්ම පිහිටලා තියෙන්නේ මේ මහා මේරු පර්වතයේ එකක මැද තියෙන චාතුරුමහා රාජිකේ උඩම තියෙන තවුතිසා. හැබැයි බණහපු අපි සද්දාවෙන් පිළිගන්නවා මහා මේරු පර්වතය. දිව්‍ය ලෝකටේ පිළිගන්නවා. අපාය පිළිගන්නවද නැද්ද? හද හයියෙන් කියන්නේ නැත්තම් මං කියලා දෙන්නද? බය වෙලා පිළිගන්න නැතු ඉන්න එපා. පිළිගන්න. දැන් වෙලා මේ දේශනාවල් කරන්නේ සමහරුන්ට හොඳින් කෝට අහන්නේ නැහැ. නරකින් කියනවා කියන ඔන්න ඔකට තමයි. මේව ඇහුවම බයට පවු නොකරින් අයත් ඉන්නවා. ධර්මයේ හැසිරෙන ඊට පස්සේ බයට. බය කියන්නේ මේ බීයේ ගැහි ගැහි කරන්න බෑ. ඒක දැනගෙන මෙහෙම වෙනවා. දැන් මේ කියපු වගේ දේවල් කරන්න හොඳ නැහැ. දැන් කාක්කට සමාව දෙමුකෝ අපි. ඇයි? බත් කටව 3යි. අර මෝඩ ගොවියට සමාව දෙන්න පුළුවන්ද? දැන්වත් දෙන්න පුළුවන් අපිට සමාවක්. ඇයි බැරි? අනේ කොයිතරම් අපරාධයක්ද අර වී කරල් ටිකක් නිසා කරගත්තනේ. පසේ බුදු කෙනෙක් වැඩි ඉන්නේ කොච්චර හොඳද කියලා අපිට හිතෙනවා. නමුත් ඒ විනියට තේරුනේ මොකද්ද? පන්සල කුටිය තිබුණානේ මිනිස්සු යන්නේ. කුටිය කඩලා දැම්. කඩලා යා වී කන්න හිටියද? ඉතුරුණා. එදාම මැරුණා. අර මිනිහට වීර් නැහැ. සුගතියක් නෑ. අර වටිනා මනුස්ස ජීවිතය අහිමි වෙලා නිරයටම ගියා. මදිවට පෙරේතයෙකුත් වුණා දෙවෙනි පාර. කවදා හරි මෙයා මනුස්සෙක් වෙයි ඉතින්. ඒත් විපාක එනවා. මනුස්ස ලෝකෙත් එනවා විපාක. ඉතින් කුටි කඩන අය, කුටි වලට පහර දෙන අයට, සංඝසත් දේවල් විනාශ කරන අයට මේ හොඳ පාඩම්. අපි බය වෙන්න ඕනේ. අපි ඉතින් ඒව රකින්න අයනේ. අපි ඒව කඩන්නේ නෑ නේ. ඒව කඩන්නේ නෑ. ඒවට විපත් කරන්නේ නෑ. එහෙනම් දැන් මෙහි ඉන්න පිරිස ගිහි අය දැන් කෑම කන්න කලින් මොකද්ද දැන් හොඳටම මතක තියාගන්න ඕන එක? ගියා දාන ගිනාව ගමන් කන්නේ නැහැ, කටේ දාගන්නේ නැහැ, කජු වැට රෝමියෝ ඇපල් ගෙඩි තිබුණ සංගගෙන කන්නේත් නැහැ. සංගයාඩක් කලින් ලෞතුරා බුදුරජාණන් වහන්සේට අපි හැමෝම අපිත් කරන්න ඕනේ. පූජාව තියන්න. ධම්මජීව සාංශ කියනවා
ඒ අපිට බුද්ධ පූජාව තියන්න ඉතින් අපි ණය නිසාලු. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ බෝසත් කාලේ දන් දෙනකොට අපිත් ගිහින් කාලා තියෙනවා. ඒවට තියෙන අර හිලව්වට අපිට හිතෙනවලු නොදී කන්න බෑ. දානගෙන වොන්නම් පඬිතු කෙනෙක්ට හිත තද කරගත්තු කෙනෙක් මන් දෙන්නේ නැහැ පූජා තියන්නේ මං කනවා. එහෙම හිතෙන්නේ නැහැ. ඇයි? අර ණය තියෙන නිසා. ඒ නිසා අපි පොඩ්ඩක් හරි තියලා තමයි පූජාව බෙදලා මෙහෙ තියනවනේ උසස් මාකාරයෙන් පූජා බෙදන මෙහෙ ලොකු පාත්‍රයකට බෙදන්නේ. ඉතින් කොයි වෙලාවක ලෝභ හිතන්නේ අපරාධි මෙහෙමයි කියලා හිතෙන්නේ නැහනේ. ජීවමාන බුදුරජාණන් වහන්සේට වගේ අපිට නම් සර්වඥ ධාතුන් වහන්සේලාත් වැඩිනේ අපේ සේනාසනේ. ඒව අරමුණු කරගෙන අපි පූජාව පවත්වනවා. ඊට පස්සේ සංඝරත්නය වෙනුවෙන් පූජා වෙනවා. බික්කු බික්කුණී දෙපැත්තම අද ඉන්න නිසා ඒ දෙකෝ වැළඳුවට පස්සේ තමයි අර උපාසක උපාසිකාව පස්සෙන් එන්නේ. ඔබ වහන්සේලා වළඳලා ඉවරයි අවසර දීලා තියෙනවා. අවසර දීලා තියෙන නිසා අපි දානේ බෙදා ගන්නවා සිල් අරන් නිසා. සිල් අරන් නැත්තම් 12න් පස්සේ තමයි ගන්න. මොකද හදිස්සියකුත් නැති නිසා. අර ළඟදි දුනා හදිස්සි ගමනක් යන තියෙනකොට අපි පවරනවා දැන් බෙදන් කන්න. මොකද ගමන යන්න තියෙන නිසා. හැබැයි සංඝයා පවරන්න ඕන. අහන්න නැතුව කන්න පුළුවන්ද? කන්න පුළුවන්. කොහෙද යන්නේ? අර වගේ. අව අපා යන්න බැන්නේ බත් කාලා නේද? ඒ නිසා ඔය කන බොන ජාතියක් පරිස්සම් වෙන්න ඕන. ඉතින් ගිලම්පස ටිකක් ඇදුවත් අද මේ මම දැක්කා අදත් දැක්කා මේ පූජාවට තියෙනවා. භාග්‍යතුන් හරි පූජ කළා තමයි ඊට පස්සේ සංඝයාට දෙන්නේ. ඉතින් ඒක දැකලා උපවාසකම් හිතන මේ සංඝයාට දෙන්න කලින් මමත් මට ආසයි චුට්ටක් බීලා බලන්න. දැන් දොළ දුක වගේ එකක් එනවා යාට මේ හැමදාම සංඝයාට දීලා බොන්නේ හරියන්නේ නැහැ. මම කලින් බොනවා. මොකද අර වැඩේ වෙනවා කාකට වෙච්ච එක නොවයි වෙන්නේ. ඒක එහෙම දැනුවත් වෙන්න එක අපිට හොඳයි. දන්නේ නැතුව පව් කරනවට වඩා දැනගෙන පරිස්සම් වෙන එක. අපි කියන අඬුව තියෙද්දි අත පුච්ච ගන්න ඕනේ නැහැ. අඬුවෙන් අල්ලනවා. හරියන අවවාසල වළඳන්න වළඳලා ඉතුරුනොත් අපි ටිකක් දෙන්න කියන්නේ නැහැ නේ. ඉතුරු වෙලා තියෙනකොට දැන් ඔක්කොම ඉතුරු වෙන දාන වර්ග යනවනේ පිටිපස්සේ කුස්සියට. ඔක්කොම වළඳන්නේ නැහැ නේ සවන්නාසෙලා. පැහැදිලිනේ. සමහරට අපිට වඩා හොඳ හොඳ ඒවා වළඳන්නේ උපාසකම්මල ඉතුරු වුණා. ඒ හේතුව මේ වෙලාව මැදි කලබලේ තමයි වළඳ ගන්නත් අමාරු නිසා ගොඩක් ඔය හොඳ හොඳ කෑම වර්ග යනවා ඒ පැත්තට. ඉතින් ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. සංඝයා විසින් පවරපු කෑමයි අපි මේ කන්නේ නේ. පැහැදිලිද? හරි ඊනඟට තමයි අර ලුණු බලන එක කියලා දෙන්න ඕන. ලුණු බලන්නේ පෙරේද සිටින්ද සද්දාගෙන්ද? දැන් මේතර සමහර මෑනුරු කරන් ලුණු බලන්න නැතුව අපිට දෙන්න ඕනේ. ඊට පස්සේ අපිට මොකද වෙන්නේ? විරේක බෙහෙත් ගන්න ඕනේ නැහැ. කෙලින්ම වැඩේ වෙනවා. ඇයි? ලුණු වැඩි. එහෙම නොවෙන්න නේ. රස වෙන්නයි. රස බලා ගන්නයි ලුණු බලන්න. කැ පොඩ්ඩක් ගන්න. ඒක මේ අවසර සමා වරන් කරාම හරි හිතින්. මම මේ කණ්ඩ උඩ කමට කරනව නෙවෙයි. මේකේ පදම හරියන්නේ මම මේ ලුණු බැලීම. දැන් මොකද සමහර ගම්වල අපිත් මතකයි අපේ නැන්දල එහෙමත් බලන්නේ නැහැ. ඒතකොට ඒක වෙන්නේ හාමුදුරුවන්ට කන්න බෑ. සද්දා වැඩි තමයි. කන්න බෑ. වළඳන්න බෑ. එවන් ඒ වගේ තැන කරන්න. හැබැයි හොරා කන්නේ නෑ. දැන් පෙරේත කණ්ඩායමම් හිටියනේ බිම්බිසාර රජතුමාගේ ඥාති 84,000ක් කියලා මට මතකද. ඒට වැඩිත් ඇති. මේ පිරිසම එකතු වෙලා සංඝයාට දෙන තියෙන කෑම ඉඳුල් කරලා තියෙනවා. ළමයින්ට කවලා තියෙනවා. ළමයි යනකොට කවනවා. හිතන්නේ නෑනේ. අන්තිමට නිරේ ගිහිල්ලා පෙරේත ලෝකෙ හිටියා බුද්ධාන්තට තුනක්. මේ සසුනේ තමයි පිං ලැබුණේ. එයාලා තමයි මුල්ම වතාවට බුදු සසුනේ පිං ගත්තු පෙරේත කණ්ඩායම. පූජනීයනේ. පූජනීය නෑ මේ. අනුස්මරණීයයි. රජගහනුවර වේල්වනාරාමේ පූජ කරපු දවසේ තරෑ ඇවිල්ලා පෙනී සිටියා. ඌ පිං දුන්නේ නෑනේ. පෙරේත විදියටම ආවා. රජුසම බය වුණා. උදේවම කහ පින් දීලා නැහනේ. ඒකයි පින් දෙමු කියලා දානයක් දීලා පින් දුන්නා. ඉතින් යාළ ප්‍රේත ආත්මෙදිම සැපවත් වුණා. ඒකයි කියන්නේ පරදත්ත උපජීවීන් දෙවියෝ වෙන්නේ නැහැ. ඔවුන් ඒ කයෙන්ම සැපවත් වෙනවා. පුෂ්ටිමත් වෙනවා. පිනේ. දැන් අපි පින් දුන්නා මෙහෙමයි ප්‍රේතය සැපවත් වෙන්නේ. කන්න බොන්න ලැබෙනවා. අර ප්‍රේත ආත්මෙදම විමාන පහළ වෙලා ඉන්නවා. හරි නේද? ඔන්න අද රැති කියලා මට හිතෙනවා. මොකද නිකන් පපුරි දෙන්නු දෙන්නා වගේ එනවා නේද? ඔව අහනකොට මේ ආස්තුල කල්පනා කරන මහණුන දවසේ ඉඳන්ම පෙරේත කතාමයි අහන්න තියෙන්නේ. දැන් අපි පිළිවෙලට යන නිසා එතෙන්දී අහුවුනේ. හරි හොඳ ඒවත් අහුවේ ඉස්සරහට. දැන් බාල වර්ගයේ හොඳ කතා අහන්න බෑනේ. බාලයෝ කරලා තියෙන්නේ මොනවද? නරක වැඩ. ඊට කලින් වර්ගයේ පඬිත වර්ගයේ. ඒකේ හොඳ කතා තමයි අපි කතා කරේ. එහෙනම් මේකේ විස්තරේ තියෙන්නේ අපි පුළුවන් තරම් සතිමත් වෙන්න ඕන, සිහියෙන් ඉන්න ඕන,
අපේ සිතින් කයෙන් වචනයෙන් කාටවත් හානියක් වෙන්න අපිට දෙන්නේ නැහැ. එහෙම වුණොත් තමයි අපිට පවක් බවට පත් වෙන්නේ. එසේ නොවේවා කියලා අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ. සිතින් කයෙන් වචනයෙන් සසරේ දිනවන් දකිනා ජාති දක්වා මෙවැනි අකුසල නම් සිදු නොවි අපට සුවසේ පාරමී පුරාගෙන සුගතියෙන් සුගතියට පත්ව නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරගමු. මේ ආත්මෙකින් පුළුවන් නම් වීරය තියනවනම් එයත් එසේම වේවා කියලා කමන්නෑ හිතුවට. හැබැයි ඒක දැඩිවම අපි හිතන්නේ නැහැ පුළුවන් ඇති කියලා. නමුත් ඇති වෑයම් කරමු. මේ වහනකොට වෑයම් කරන්න හිතෙන්න ඕන. මොකද කොයි වෙලාවෙ පෙරේතෙක් වේද දන්නේ නැත කියන අදහස තියෙන්න ඕන. සසර බය උපදව ගන්න අවශ්‍යයි. එහෙමනම් අද දේශනා පිතා කෙටියෙන් අද අවසන් කරනවා. මේ කල වේලාව ගිහින් තියෙන නිසා හැමෝටම මේ අනන්ත පුණ්‍ය අනුභව බලයෙන් සසර ගමන සුවපත් උතුම් නිවනින් සැනසෙන්නත් ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං අද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිච්ඡතු. සුපත්.